පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අනුමැතිය සඳහා ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රෝයි ඩයස්, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න සහ වරුණ වරාගොඩ ඒ අතර වනවා. හැබැයි මේ පස්දෙනාගෙන් තුන්දෙනෙක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට තෝරා ගැනීමට නියමිතව තිබෙන්නේ. හැබැයි අපි කියන්න හදන්නේ ඒ කාරණේ ගැන නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ නම් පහ ජාතික ක්‍රීඩා සභාවට යවලා දැන් දවස් ගාණක් වෙනවා. තවමත් ඊට අනුමැතිය ලබා දෙන්න ජාතික ක්‍රීඩා සභාවේ බලවත්ම පුද්ගලෙක් කටයුතු කරලා නැහැ. ඒකට හේතුව තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් ඔහුට බලපෑම් කිරීම. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අරමුණ වෙලා තියෙන්නේ ටෙස්ට් සහ එක්දින නායකත්වයේ එක් අයෙකුටත් T20 නායකත්වය අනිත් කෙනාටත් ලබා ගන්න හැකි වෙන ආකාරයේ තීරීම් කමිටුවක් නම් කරවා ගැනීමයි. මේ දෙන්නම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් බවයි අපිට ආරංචි වුණේ. එක්කෙනෙක් කඩුළු රකින දකුණත් පිතිකරුවෙක්. අනිත් කෙනා තුන්ිරියව් ක්‍රීඩකයෙක්. අර අපි කලින් සඳහන් කරපු ජාතික ක්‍රීඩා සභාවේ බලවත් පුද්ගලයාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලොකුම පුටුවක ඉන්න කෙනෙක් නිසා තමයි මේ ක්‍රීඩකයන් දෙදෙනා මේ බලපෑම කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාම නායකත්වයේ සඳහා බොහෝ කෑදරකමක් දක්වනවා කියලා තමයි ඔවුන්ගේ සහෝදර ක්‍රීඩකයින්ම අපිට කිව්වේ.